Welcome to Lanka Grids. Nidahase Piyanan DS. මෙම චිත්‍රපටිය ගැන කතා කරනවා නම් සුනිත් මාලිංග නිර්මාණය කරපු මෙම චිත්‍රපටිය මෑත කාලයේ බිහි වූ අති විශිෂ්ටම නිර්මාණයක් බවට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් චිත්‍රපටියක්. මෙම චිත්‍රපටියේ DS මැදදුන්ගේ ප්‍රධාන චරිතය මූලික කරගෙන තවත් ශ්‍රී ලාංකික නායකයන් ලංකාවේ සුදු ජාතිකයන්ගෙන් රට බේරා ගැනීම සඳහා සටන්කාමී මෙහෙවරක් කළ මෙම නායකයන්ගේ ප්‍රධානම මාතෘකාවක් බවට නිදාසේ පියාණන් DS චිත්‍රපටිය සඳහන් වෙනවා. මෙම චිත්‍රපටියේ සඳහන් වෙන DS සේනානායක මැදුන්ගේ චරිතය රඟපෑ ලක්ෂ්මන් මෙන්ඩිස් ඉතා අනර්ගශීලී රඟපෑමක් සහ අනිකුත් නළු නිලියන් ඔල්කොට් ගුණතිලක JR ජයවර්ධන CWW කන්නංගර ඒ වගේම ශ්‍රී අරුණාචලම් පොන්නම්බල ඒ වගේම ජෝන් කොතලාවල ඒ වගේ ප්‍රධාන ලංකාවේ අති විශිෂ්ට නායකයන්ගේ චරිතය අපේ ලාංකික නළුවන්ගේ සරල බව තමන්ගේ රංගනැකියාව ප්‍රධාන කරගෙන නැතුව චරිතයට අවශ්‍ය වෙන දේවල් එතන පමණක් යොමු කර තමන්ගේ දක්ෂතාවය නොපෙන්වා චරිතයට අවශ්‍ය වෙන දේවල් අවශ්‍ය වෙන චරිතයන් පමණක් සඳහන් කරපු නිසා මේ චිත්‍රපටය අති විශිෂ්ටයි කියන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් කියන්න තියෙන මේ චිත්‍රපටියේ ටෙක්නිකලි වයිස් සවුන්ඩ්ස් මියුසික් වෙනම ස්ක්‍රීන් ප්ලේ ස්ක්‍රීන් ස්ක්‍රිප්ට් එක හැම දෙයක්ම එඩිටර් ස්පෙෂලි එඩිටර් ඒ වගේම හැම දෙයක්ම චිත්‍රපටයට අවශ්‍ය වෙන දෙයක් පමණක් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටිය DS සේනානායක මැතිදුන් ගෝල්පේස් වෙරළි තීරයේ අශ්වයක පිට නැග ගමන් කරන ආරම්භයේ සිටම අවසාන දක්වාම ප්‍රේක්ෂක අපේ අදවත් බැඳී මියුසික් ඩිරෙක්ටර් සමන්ත පෙරේර අවශ්‍ය වෙන තැන් වලට අවශ්‍ය වෙන දේ විතරක් ඒ චිත්‍රපටියේ අනවශ්‍ය සින්දුවක් හෝ මෙතන සංගීතයක් යොදවන්නේ නැතුව අවශ්‍ය වෙන දේවල් පමණක් සංගීතයෙන් යොදවලා තියෙනවා. ඒ වගේම එඩිටර් සම්පූර්ණම අවශ්‍ය වෙන කතාවට අවශ්‍ය වෙන මාතෘකාව පමණයි එඩිටර්ගේ ක්‍රියාමාර්ගයේ තියෙන්නේ. ඔය හැම කතාවම ගොඩක් කෙටියෙන් ලස්සනට සරලව අපිට පෙන්වලා දීලා තියෙනවා මියුසික් ඒ වගේම එඩිටර්ගේ දක්ෂතාවය. ඒ වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රංගපාපු වගේම අනිකුත් සහාය නළුවන්ගෙන් උදාහරණයට තවත් විශේෂයෙන්ම කියන්න තියෙනවා එන්ද්‍රි පේද්‍රිස්ගේ චරිතය ඒ නළුවා සමග බණ්ඩාරනායක මැතිදුන්ගේ සහාය රංගපාපු නළුවා ඒ වගේම තව ප්‍රධාන චරිත සීල දෙයක්ම ගොඩාක් ලස්සනට රඟපාලා තිනු අපේ මෑත ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටම චිත්‍රපටයක් කියලා මම ආරම්භයේ කියන්නම මෙමෙ හේතුව මෙම චිත්‍රපටිය අපි අනිවාර්යෙන් බලන්න පුළුවන්. ඒ කියන්නේ පිටරටවල් වල තියෙන චිත්‍රපටිය ආ සමාන විදියට අපේ ලංකාවේ සංස්කෘතියට අවශ්‍ය වෙන දේවල් අපිට අපේ තරුණයන්ට එම චිත්‍රපටියෙන් කිසිම තැනක බෝරින් ගතියක් නැති වෙන්නම චිත්‍රපටය අවසාන දක්වාම නරඹන්න පුළුවන් චිත්‍රපටියක් අරන් තියෙනවා. ගොඩක් වටිනවා මෙවන් චිත්‍රපටියක් අපේ ලාංකික ප්‍රේක්ෂක අපිට ලබා දුන්න ගැන අපි ගොඩක් සතුට සහ ආඩම්බර වෙන්න මෙම චිත්‍රපටියේ සෑහෙන දේවල් තියෙනවා. අනිවාර්යෙන්ම ඔබ සහ ඔබගේ පවුලේ සියලු දෙනාම ගිහිල්ලා නරඹන්න ශ්‍රී ලාංකික අපේ නායකයන්ගෙන් කළ ඉතාම වටින අනර්ග දේවල් මෙම චිත්‍රපටිය සඳහන් වෙලා තියෙනවා. මෙම චිත්‍රපටිය හැම තැනකම ප්‍රධාන චරිතයන් අනුන්වා දෙද්දී එතන ඒ චරිතයන්ගේ නම් සඳහන් වෙනවා. අපිට ගොඩක් සරලව ඒක අපිට පාසුවෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම කැලෙන්ඩරයක් හෝ බෑග්ග්‍රවුන්ඩ් එකකින් හැමතැනම දිනය සඳහන් වෙනවා. අපිට ඒක තවත් සරලව තේරුම් ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේම තවත් මෙම චිත්‍රපටයේ විශේෂාංගයක් වෙන්නේ සියලුම චරිතයන් ලස්සනට රඟපාලා තියෙනවා. මෙම චිත්‍රපටය අනිවාර්යෙන්ම සෑම පවුලක්ම නරඹිය යුතුයි. ලාංකික සිනමාව තවත් ඉදිරි පියවරට ගෙනියන්නට අනිවාර්යෙන් ඔස්ට්‍රේලියාවේ ගම් පාවුල් පිටින් ගිල්ල ඒ චිත්‍රපටිය නරඹන්න පුළුවන්ම චිත්‍රපටයක් අනිවාර්යෙන් ගිල්ල නරඹන්න. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටිවල සමාලෝචනෙත් එක්ක අපි යලිත් මුණ ගැහිමු. මෙම channel එක සම්බන්ධව ඔබට අදහස් තියෙනවා නම් comment කරන්න, like කරන්න, share කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. තවත් සමාලෝචනින් අමමු.